ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. ආයුබෝවන් සුබ උදෑසනක් සමග සුබ දවසක් ප්‍රාර්ථනා කරන දුවල පුතාල සියලු දෙනාටම අදත් ගුරුගෙදර සිත FM සමග අපි මේ එකතු වෙලා සිටින්නේ උසස් පෙළ සිංහල විෂය තවදුරටත් ඔබගේ අවධානයට යොමු කරන්නට. මේ වන විට දුවේ පුතේ අපි ව්‍යාකරණවල හෝඩිය, සන්ධි, සමාස, ක්‍රියාපද, වාක්‍ය රීති, කර්තෘකාර කර්මකාරක ආදි වශයෙන් සෑහෙන ප්‍රමාණයක් නිමා කරලා තියෙනවා. අද අපි අලුතෙන්ම පටන් ගන්නේ ප්‍රත්‍ය ආර්ථ නාම. ප්‍රත්‍ය අර්ථ නාම. ප්‍රත්‍ය අර්ථ නාම හඳුනා ගන්නට පෙර අපි ඉස්සෙල්ලම හඳුනා ගන්න ඕනේ ප්‍රත්‍යක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රත්‍යක් කියන්නේ ධාතුවකින් හෝ ශබ්දයකින් පසුව, ධාතුවකින් හෝ ශබ්දයකින් පසුව කිසියම් අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා යොදන අක්ෂර විශේෂයක්. කිසියම් අර්ථ ප්‍රකාශනයක් සඳහා යොදන අක්ෂර විශේෂයක් තමයි ප්‍රත්‍ය කියන්නේ. එතකොට ප්‍රත්‍ය ඇසුරින් අර්ථ ප්‍රකාශ කරනවා නම් අපි කියනවා ප්‍රත්‍යාර්ථ නාම කියලා. ප්‍රත්‍යාර්ථ නාම පුතේ ප්‍රධාන ප්‍රභේද දෙකයි. එක තමයි ධාතුවකට ප්‍රත්‍යේකතු වීමෙන් සෑදෙන ප්‍රත්‍යාර්ථ නාම. ඒවට අපි කියන්නේ කුදන්ත නාම පද කියලා. දෙක, ශබ්දයකට ප්‍රත්‍යේකතු වීමෙන් සෑදෙන ප්‍රත්‍යාර්ථ නාම. අපි ඒවට කියන්නේ තද්දිත නාම පද කියලා. අපි සරල උදාහරණයක් ගමු. නට කියන ධාතුවට නූ කියන කුදන්ත ප්‍රත්‍යේකත කළාම හැදෙනවා නට නූ කියන කුදන්ත පදය. අපව බලන්න, නට කියන ධාතුවට නූ කියන කුදන්ත ප්‍රත්‍යේකත කළාම හැදෙනවා නටනු කියන කුදන්ත පදය. මේ නටනු කියන කුදන්ත පදයට ආ කියන විභක්ති ප්‍රත්‍යේකත කළාම හැදෙනවා නටන් නා කියන කුදන්ත නාම පදය. දැන් අපි විභක්ති කතා කරද්දී ළමයා ළමයි, ළමයා ළමයින් කියෝ වගේ මේ කුදන්ත පද විභක්ති ප්‍රත්‍ය ඇසුරු කරලා වර්ණනා කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තාම දැන් නටන්නා, නටන්නෝ, නටන්නා, නටන්නන්, නටන්නා විසින්, නටන්නන් විසින් ආදී වශයෙන් පුළුවන්. හැබැයි කුදන්ත ප්‍රත්‍ය තමයි නූ. නට එකතු කිරීම නූ කියලා එකතු වුණාම තමයි නටනු හැදෙන්නේ. නටනු හදාගත්තට පස්සේ තමයි අපිට විභක්ති ප්‍රත්‍යකට කරන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තට අපි ගමුකෝ සුංග එකතු කිරීම ඉති. සුංග එකතු කිරීම ඉති සිඟිති. සිඟිති එකතු කිරීම ආ සිඟිත්තා. ତର සුංග කියන්නේ ශබ්ද ප්‍රකෘතිය, ඉති කියන්නේ තද්දිත ප්‍රත්‍ය, සිඟිති කියන්නේ තද්දිත පදය, ආ කියන්නේ විභක්ති ප්‍රත්‍ය, සිඟිත්තා කියන්නේ තද්දිත නාම පදය. එතකොට ප්‍රත්‍යාර්ථ නාම අපිට හඳුනා ගන්න තියෙන්නේ ප්‍රභේද දෙකයි. එකක් තද්දිත නාම, අනික කුදන්ත නාම. මේ වන විට ඔබ පාසල තුලින් මේ විෂය ප්‍රත්‍යාර්ථ නාම විෂය ඉගෙනගෙන ඇති. අපි තවදුරටත් දැන් මේ ප්‍රත්‍යාර්ථ නාම නිර්මාණය වෙලා අර්ථවත් නාම ගොඩනගන්නේ කොහොමද කියලා හඳුනා ගමු. මුලින්ම අපි කතා කරන්න උත්සාහ කරන්නේ තද්දිත නාම පද. තද්දිත නාම පද. තද්දිත නාම පද. ලියන්න ශබ්ද ප්‍රකෘතියට, ශබ්ද ප්‍රකෘතියට, ශබ්ද ප්‍රකෘතියට තද්දිත ප්‍රත්‍යක් එකතු වීමෙන්, තද්දිත ප්‍රත්‍යක් එකතු වීමෙන්, ශබ්ද ප්‍රකෘතියට තද්දිත ප්‍රත්‍යක් එකතු වීමෙන් තද්දිත පද සෑදී තද්දිත පදයට, තද්දිත පදයට විභක්ති ප්‍රත්‍යක් එකතු වීමෙන් තද්දිත නාම පදයේ සෑදී. නැවතත් ශබ්ද ප්‍රකෘතියට තද්දිත ප්‍රත්‍ය එකතු වීමෙන් තද්දිත පද සෑදී තද්දිත පදයට විභක්ති ප්‍රත්‍යක් එකතු වීමෙන් තද්දිත නාම පදයේ සෑදී. මම නැවතත් කියන්නම්. ශබ්ද ප්‍රකෘතියට තද්දිත ප්‍රත්‍ය එකතු වීමෙන් තද්දිත පද සෑදී තද්දිත පදයට විභක්ති ප්‍රත්‍යයකට වීමෙන් තද්දිත නාම පදයේ සෑදී. අපි වගුවක් හදාගෙන පැහැදිලිව තනියෙන් කරන්න
ප්‍රථමා කර්ම කර්තෘ කර්ම සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර ආලපන කියලා විභක්ති නමය හදාගන්න. ඒක වචන බහුවචන හදාගන්න. හදාගෙන අපි ඒක හදමු සිංගිත්තා කියන තද්දිත පදය විභක්ති ගන්වමු. සිංගිත්තා සිංගිත්තෝ සිංගිත්තා සිංගිත්තන් සිංගිත්තා විසින් සිංගිත්තන් විසින් සිංගිත්තා කරන කොට සිංගිත්තන් කරන කොට සිංගිත්තාට සිංගිත්තන්ට සිංගිත්තාගෙන් සිංගිත්තන්ගෙන් සිංගිත්තාගේ සිංගිත්තන්ගේ සිංගිත්තා කෙරෙහි සිංගිත්තන් කෙරෙහි සිංගිත්ත සිංගිත්තනි. හැබැයි පුතේ ඔය සිංගිත්තනි කියන වචනේ හෝ වේවා සිංගිත්තෝ කියන වචනේ හෝ වේවා හැදලා තියෙන්නේ සුංග එකතු කිරීම ඉති සිංගිත්ති එකතු කිරීම ආ සිංගිත්තා සුංග එකතු කිරීම ඉති සිංගිත්ති එකතු කිරීම ඕ සිංගිත්තෝ. ඒ ආදි වශයෙන් තමයි විභක්ති ප්‍රත්‍ය ගන්වන්නේ. එතකොට ශබ්ද ප්‍රකෘතියට තද්දිත ප්‍රත්‍ය එකතු වීමෙන් සෑදෙන පද තමයි තද්දිත පද කියලා කියන්නේ. අපි එසේ සෑදෙන තද්දිත පද ගණනාවක් තියෙනවා. එසේ සෑදෙන තද්දිත පද ගණනාවක් තියෙනවා. විභාගයට සූදානම් වෙන ඔයාලා ඒව තමයි අධ්‍යයනය කරන්න ඕනේ. අපි එම එකින් එක ලියාගමු. එක පළවෙනි එක ලියාගන්න ඌයේය නියුතු ඌයේය කියන අර්ථයට එන තද්දිත ප්‍රත්‍ය. ඌයේය නියුතු ඌයේය කියන අර්ථයට එනවා පුතේ ඊයන්න. ඊයන්න ලියන්න. එතකොට අපි දන්නවා ගමෙහින් ඉන්නේ කවුද? ගමේ ඉන්නේ ගැමි. ගම දන ඊ ගැමි. එතකොට රටේ ඉන්නේ රට දන ඊ රැටි. එතකොට නියුක්තාර්ථය ගත්තාම තොටුපළෙහි නියුක්ත පුද්ගලයා තොට එකතු කිරීම ඊ තොටි. එතකොට දහම් එකතු කිරීම ඊ දැහැමි. දැන් පැහැදිලිද? එතකොට ප්‍රත්‍ය ඊයන්න. ඊළඟට ලියන්න එයින් කරන ලද අර්ථයේ තද්දිත. එයින් කරන ලද අර්ථයේ තද්දිත. එයින් කරන ලද අර්ථයේ තද්දිත මුවා මය. මුවා මය. රණින් කළා රන්මුවා. රිදියෙන් කළා රිදීමුවා. දැවෙන් කළා දැවමය නැත්තන් දාරුමය. ශිලාවෙන් කළා ශෛලමය නැත්තන් අපි ශිලා කියන්නේ මොනවාද? ගල්බලට. ගල්මය කියන්නත් පුළුවන්. හරිද? එතකොට එයින් කළා කියන අර්ථය තමයි මුවා මය ප්‍රත්‍යවලින් ප්‍රකාශ වෙන්නේ. දැන් අපි තව එකක් බලමු. ඊළඟ තමයි ඇත්තේ යන අර්ථය. ඇත්තේ යන අර්ථයේ තද්දිත තත්ත්ව වශයෙන් දෙන්න පුතේ වත් මත්. මේක විශේෂයෙන් මතක තියාගන්න. විභාගයට අටවෙනි ප්‍රශ්නේ කෙටි සටහනක් අහන්න පුළුවන් වත් මත් වලින්. එතකොට මෙහි තියෙනවා නීතිමය පසුබිමත් කොහොමද වත් මත් යෙදෙන්නේ කියලා. මතක තියාගන්න ශබ්ද ප්‍රකෘතිය කෙලවර වෙන්නේ. ශබ්ද ප්‍රකෘතිය කෙලවර වෙන්නේ යන්න ඊයන්න උයන්න ඌයන්න නම් කෙලවර වෙන්නේ ඊ ඌ කියන ස්වරවලින් නම් එකතු වෙන්නේ පුතේ මත් ප්‍රත්‍ය. ආපහු ලියාගන්න යන්න ඊයන්න උයන්න ඌයන්න කෙලවර වෙනවා නම් එකතු වෙන්නේ මත් ප්‍රත්‍ය. සීරි එකතු කිරීම මත් සිරිමත්. ගී එකතු කිරීම මත් ගීමත්. ඉසුරු එකතු කිරීම මත් ඉසුරු මත්. හැබැයි කුල් එකතු කිරීම මත් කුල් මත් එන්නේ නැහැ. මොකද හේතුව? ඊ උ වලින් පමණයි කෙලවර විය යුත්තේ ධාතු ශබ්ද ප්‍රකෘතිය. එතකොට එහෙම නොවේ නම් ඊ උ වලින් කෙලවර නොවන අවස්ථාවලදී එකතු වෙන්න පුතේ වත් ප්‍රත්‍ය. බල එකතු කිරීම වත් බලවත්. සිල් එකතු කිරීම වත් සිල්වත්. නැන එකතු කිරීම වත් නැනවත් ආදි වශයෙන් එකතු වෙනවා. එහෙනම් දුවේ පුතේ අපි මද විවේකයක් අරගෙන නැවතත් තද්දිත පාඩම සමග එකතු වෙමු මද විවේකයකින් පසු. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. හොඳයි, අපි නැවතත් පාඩම සමග එකතු වෙමු. අපි නැවතුවේ වත්මත් කියන තද්දිත ප්‍රත්‍ය දෙන ආකාරය පිළිබඳව. ඊළඟට අපි අධිකාර්ථයේ හෙවත් වැඩි කියන අර්ථයේ තද්දිත ප්‍රත්‍ය දෙකක් තියෙනවා. අධිකයි වැඩි කියන එක. එකක් තර
අනික තම තර තම මිහිරි එකතු කිරීම තර මිහිරිතර කුඩා එකතු කිරීම තර කුඩාතර දෘඩ එකතු කිරීම තර දෘඩතර එතකොට තම එකතු කරනකොට සොඳුරු එකතු කිරීම තම සොඳුරුතම අපිට ඕනනම් මිහිරි එකටත් තම එකතු කරන්න පුළුවන් මිහිරිතම එතකොට අනගිතම ආදි වශයෙන් තරතම ප්‍රත්‍ය යොදන්න පුළුවන් එතකොට මේ තද්දිත ප්‍රත්‍ය 90 වෙනස් වෙන හැටි ඊළඟ අපි එක ස්වල්පාර්ථය ස්වල්පාර්ථය ස්වල්පාර්ථේ තද්දිත ස්වල්පය කියන්නේ පොඩ්ඩක් කියන අර්ථයනේ චුට්ටක් කියන අර්ථයනේ ස්වල්පාර්ථේ තද්දිත ඉති දිය එකතු කිරීම ඉති දියති දිය එකතු කිරීම ඉති දියති සුංග එකතු කිරීම ඉති සිංගිති පොඩි එකතු කිරීම ඉති පොඩිති දැන් ඔයාලා කලබල වෙන්න එපා මම දැන් නැවත්තන්නේ සුංග එකතු කිරීම ඉති සිංගිති කියලානේ පොඩි එකතු කිරීම ඉති පොඩිති කියලානේ හැබැයි මම එකතු කරලා නැත්තේ උතන්ට විභක්ති ප්‍රත්‍ය පොඩිති එකතු කිරීම ආ පොඩිත්තා පොඩිති එකතු කිරීම ඕ පොඩිත්තෝ කියලා හැදෙන්නේ අපි හදලා තියෙන්නේ දැනට තද්දිත පදයේ පමණයි හොඳට මතක තියාගන්න හදලා තියෙන්නේ තද්දිත පදය පමණයි ඊළඟට පුතේ අපි ඊළඟ අංකය ඊටම හුරු වූ කියන අර්ථය ඊටම හුරු කියන අර්ථයේදී අටි අටු කියන තද්දිත ප්‍රත්‍යය අටි අටු එතකොට පා අටි පහටි පහටි කියන්නේ පාදය පාද කියන අර්ථයනේ නහර අටි නහරටි කර අටි කරටි මොලොක් අටි මොල කැටි එතකොට කැස අටු කැස අටු කැසටු වක් අටු වකුටු ඒ ආදී වශයෙන් ඔබට වටහා ගන්න පුළුවන් අටි අටු ඊළඟට ඊළඟ ප්‍රත්‍ය දෙක ස්වార్థේ තද්දිත ස්වార్థේ ස්වార్థේ කියන්නේ එයම කියන අර්ථයනේ එයම එයම ස්වార్థේ කියන්නේ එයම කියන අර්ථයේ තද්දිත ස්වార్థය අස් එකයි අත් එකයි අස් අත් එකක් අස් අනික අත් වරල අස් වරලස් මුහුල අස් මුහුලස් නුවන අත් නුවනත් කොපුල් අත් කොපුලත් වරලස් මුහුලස් නුවනත් කොපුලත් නලලත් ඔන ඒ ආදි වශයෙන් ස්වార్థේට ඔබට ගන්න පුළුවන් තද්දිත ප්‍රත්‍ය ඊළඟට පුතේ ස්ථානාර්ථේ තද්දිත ස්ථානය ප්‍රකාශ කරන තද්දිත බ බයන්න ස්ථානාර්ථේ තද්දිත බයන්න එතන කියනකොට ඔබ ඔබ එතන නැත්නම් එබ කියන්නත් පුළුවන් එතකොට මෙතන කියනකොට මොබ මෙහාට එහාට මෙහාට ඔබ මොබ එතකොට කොතනද කියනකොට කොබ කොයිබද කියන අර්ථය කොබ ආදි වශයෙන් බ යෙදෙන අවස්ථා තියෙනවා ඊළඟට පුතේ ඊළඟ අවස්ථාව අපි භාවාර්ථේ තද්දිත භාවාර්ථේ තද්දිත භාවයන් දන්නවනේ නේද හැඟීම් දන්නවන අර්ථය වගේ භාවාර්ථේ තද්දිත ඒ සඳහා තියෙනවා ලියා ගන්න තා ආ අල්තයන් වයනත්ව ත්ව ඊළඟ එක ය ය අයිබ බලන්න තා ආ ත්ව ය තා එකෙන් ලියන්න මුදුතා විශේෂතා දක්ෂතා එහෙම ලියන්න පුළුවන් ඊළඟට ආ එකෙන් හැකියා නිහඬියා වශයෙන් ලියන්න පුළුවන් ත්ව එකෙන් ලියන්න පුතේ විශාලත්ව විශාරත්ව විශාරදත්ව විශාරද කියන එක විශාරදත්ව ගරුත්ව ඊළඟට ය එකෙන් ලියන්න මේක පැහැදිලිව ලියා ගන්න කුසලය කෞශල්‍ය කුසලය කෞශල්‍ය පණ්ඩිතය පාණ්ඩිත්‍ය පණ්ඩිතය පාණ්ඩිත්‍ය ඊළඟට පුතේ තරුණය තාරුණ්‍ය සුන්දරය සෞන්දර්ය ආදි වශයෙන් ලියන්න ඕනේ දැන් අපි හැම වෙලාවෙම අපට පැහැදිලි අපි භාවිතා කරන නමුත් අපි අවබෝධයෙන් තොරව පරිහරණය කරන තද්දිත ප්‍රත්‍ය තුනක් කියලා දෙන්නේ
ඒ තමයි ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය. ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය තුනක්. එකක් ආන, අනික අනු, අනික අනි. ආන, අනු, අනි. දැන් එතකොට පිය එකතු කිරීම ආන කවුද? පියාන. අපි ඒකට විභක්ති ප්‍රත්‍ය එකතු කළොත් ඕ කියලා. පියානෝ. එතකොට සිටු එකතු කිරීම ආන සිටාන. සිටානෝ. මිතුරු එකතු කිරීම ආන මිතුරාන. මිතුරානෝ. එතකොට අපි එකතු කරමුකෝ අනු. මුතු එකතු කිරීම අනු මුත්තනු. මුතු එකතු කිරීම අනු මුත්තනු දනකෝ මුත්තනුවෝ. ඊළඟට තෙර දන අනු තෙරනු. තෙර දන අනු තෙරනු. පුද්දන අනු පුතනු. හරිනේ. අනියකින් මා දන අනි මෑණි. නග දන අනි නැගිනි. නැදි දන අනි නැන්දනි. දැන් බලන්න ආන අනි අනු එකතු වුණාම ඒව ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය අදවා පද බවට පත් වෙනවා. මේ ගෞරවාර්ථ තද්දිත පදයක් අර ව්‍යාකරණයකට ගියොත් එහෙම ගෞරවාර්ථ තද්දිත පදයක් වාක්‍යයක උක්ත වුණු කල ආඛ්‍යාතය නිත්‍ය බහුවචනයි කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට ලියන්න අනියමාර්ථයේ තද්දිත. අනියමාර්ථයේ තද්දිත ප්‍රත්‍ය. අනියමාර්ථයේ තද්දිත ප්‍රත්‍ය තමයි උදේ එක් අක් කියන ප්‍රත්‍ය. එක් අක්. එක් අක් කියන ප්‍රත්‍ය අනියමාර්ථ තද්දිත ලියා ගන්න. ස්ත්‍රියක්, ගොවියෙක්, අනිය නපුංසකලිංගෙන් රටක් නම් ගැහැණියක්, මිනිසෙක් ආදී වශයෙන් අනියමාර්ථ තද්දිත ප්‍රත්‍ය අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟට ස්වార్థේ තද්දිත ලියා ගන්න. ස්වార్థය. ස්වార్థය කියන්නේ අපි මිරිසලත් කතා කළා එයම කියන අර්ථය. උතු. උයන්න තුයන්න උතු. ඇඳි උතු ඇඳුතු. අපි අහලා තිනවා තුන් ඇඳුතු නව කතා අහලා තිනවා. ඇඳි උතු ඇඳුතු. ඇඳුතු කියනකොට අපිට තව කියන්න පුළුවන් ඇඳුම් බොහෝ ගොඩක් තියෙනවා කියලා අර්ථය ගන්න පුළුවන්. අපි ඊළඟට බහුල වශයෙන් නේදේන තද්දිත ප්‍රත්‍යය ලියමු. එක ප්‍රත්‍යය. මේක විවිධ අර්ථයේ දෙනවා. අපි මේ එක ප්‍රත්‍යය ගැන ලියන්න මද විරාමයක් අරගෙන නැවත හමු වෙමු. එක ප්‍රත්‍යය ලියන්න. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. හොඳයි. අපි නැවතත් තද්දිත ප්‍රත්‍ය සමග එකතු වෙමු. අපි කතා කළේ අවසාන වශයෙන් එක ප්‍රත්‍ය. මෙය බහුල වශයෙන් අපි භාවිත කරනවා. හැබැයි කුමන අර්ථයේද කියලා අපි අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසා මේක විශේෂයෙන් ලියා ගන්න. අවම වශයෙන් භාගයට ඇහුවොත් එක ප්‍රත්‍ය කියලා. අවම වශයෙන් උදාහරණ තුනකින්වත් ඔබ පිළිතුර සපත කරන්න ඕනේ. රයිට්. එහි වසන්නේ යන අර්ථයේ එක ප්‍රත්‍ය. එහි වසන්නේය. එහි වසන්නේ යන එක ප්‍රත්‍ය. එක කියලා විදෙනකොට එහි වසන්නේ යන අර්ථය නගර එකතු කිරීම එක නාගරික. එතකොට ජනපද එකතු කිරීම එක ජනපදික. එහි වසන්නේ යන අර්ථය. එහි නියුතු වූයේ යන අර්ථය එක ප්‍රත්‍ය. එහි නියුතු වූයේ යන අර්ථය එක. එහි නියුතු වූයේ අර්ථය. ලියන්න කර්ම එකතු කිරීම එක කාර්මික. කර්මාන්තේ නියුතු වුණා. ඊළඟට භාණ්ඩාගාර එකතු කිරීම එක භාණ්ඩාගාරික. හරිනේ. තුන්වෙනි අර්ථය උපන්නේ යන අර්ථයේ එක ප්‍රත්‍යය. උපන්නේ යන අර්ථයේ එක ප්‍රත්‍යය. විදේශ එකතු කිරීම එක විදේශික. ලංකා එකතු කිරීම එක ලාංකික. ඊළඟට ඊට සම්බන්ධ ඌයේ යන එක. ඊට සම්බන්ධ ඌයේ යන අර්ථයේ එක ප්‍රත්‍යය. ස්වභාව එකතු කිරීම එක ස්වාභාවික. ස්වභාව එකතු කිරීම එක ස්වාභාවික. ජාති එකතු කිරීම එක ජාතික. වර්ෂ එකතු කිරීම එක වාර්ෂික. ඔය ආදී වශයෙන් එක ප්‍රත්‍ය අවබෝධ කරගන්න ඕනේ. එතකොට එක ප්‍රත්‍ය ඔයාලට ලියා ගන්න පුළුවන්. ඊළඟට ඇත්තේ යන අර්ථයේ තද්දිත. තවත් ප්‍රත්‍ය කිහිපයක් තියෙනවා. ඇත්තේ යන අර්ථයේ තද්දිත. ලියන්න රයන්න, ලුයන්න, වයන්න. රයන්න, ලුයන්න, වයන්න. ද මිහිර ඇත්තේ නම්
මදු එකතු කිරීම ර මදු එකතු කිරීම ර මදුර ඊළඟ දයාව ඇත්තේ නම් දයා එකතු කිරීම ලු දයාලු දයා එකතු කිරීම ලු දයාලු ඊළඟට ජලයෙන් පිරුණා නම් ආර්ණ එකතු කිරීම ව ආර්ණව ආර්ණව කියන්නේ ජලයෙන් පිරුම දරුපතේ ආර්ණව කියලා මොහොතටත් කියන හොඳේ මොහොතට ආර්ණව කියලා කියනවා දැන් එතකොට ඔය විදිහට තද්දිත ප්‍රත්‍ය කොට නැගෙනවා ඊට අමතරව අපි අද මිශ්‍ර සිංහලයේ තද්දිත ප්‍රත්‍ය කීපයකුත් ඉගෙන ගමු මිශ්‍ර සිංහලයේ තද්දිත ප්‍රත්‍ය කීපයක් ඉගෙන ගන්න හදන්නේ ලියන්න එක යට එක ලියා ගන්න වන්ත අපි එහෙම ලියලා මෙමු වන්ත ප්‍රේමවන්ත කරුණාවන්ත ඊළඟට නු නු ඉන්දියානු කියුබානු දර 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 ක්‍රියන්න වේශධර වේශධර නිලධර නිලධර ඊළඟට පුතේ කාමි කාමි කවුද කලාකාමි පරහිත කාමි ඊළඟට යන්න ගාමි ගා යන්න මියන්න ගාමි ගාමි මන්ද ගාමි ගගන ගාමි ඊළඟ එක ක කයන්න කයන්න විවාහක අවිවාහක විවාහක අවිවාහක ඊළඟට ඊන ඊන ප්‍රාචීන ප්‍රතිචීන පෙරදිග අපරදිග ප්‍රාචීන ප්‍රතිචීන ඊළඟට පති පති විදුහල්පති කුලපති ඊළඟට ධාරී චීවර ධාරී ශේස්ත්‍ර ධාරී ධාරී වශයෙන් ලියවෙනවා ඊළඟ එක ම මයන්න ආදිම දශම ආදි වශයෙන් ඊළඟ එක ඉකා ඉකා සූත්‍රිකා පත්‍රිකා උපාසිකා ඊළඟ තද්දිත ප්‍රත්‍ය ඤ ඤ සංගීතඥ විද්‍යාඥ විශේෂඥ ඊළඟට පුතේ ඉෂ්ඨ ප්‍රත්‍ය ඉෂ්ඨ යන්න අල්ෂයන් මාත්‍රාට යන්න ජේෂ්ඨ කනිෂ්ඨ ශ්‍රේෂ්ඨ ආදී වශයෙන් දැන් එතකොට මේ ආදී වශයෙන් තද්දිත ප්‍රත්‍ය රසක් සිංහල ව්‍යාකරණයේදී අපට හමු වෙනවා එය තුලින් ගොඩනගන තද්දිත නාම රසකුත් අපට හමු වෙනවා ඒ අතර ඔයාලට සමහර විට ඔයාලගෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රථම කියන ශබ්ද ප්‍රකෘතියට එක එකතු වුනහම ප්‍රාථමික එතකොට ප්‍රසංග කියන ශබ්ද ප්‍රකෘතියට එක එකතු වුනහම මොකක්ද ප්‍රාසංගික එතකොට තරුණ කියන ශබ්ද ප්‍රකෘතියට ය එකතු වුනහම තාරුණ්‍ය එතකොට සමර්ථ කියන එකට ය එකතු වුනහම සාමාර්ථ එතකොට ඉතිහාස කියන වචනෙට එක එකතු වුනහම ඓතිහාසික දින කියන එකට එක එකතු වුනහම දෛනික ඒ ආදී වශයෙන් තද්දිත ප්‍රත්‍ය යොදලා ඔබට වචන නිර්මාණය කරගන්නට පුළුවන්. එනිසා ඔයාලා ওই තද්දිත ප්‍රත්‍ය ටික පිළිවෙත ලියාගෙන ඒ මුවාමේ වත්මත් සත්තස් ආදී වශයෙන් ලියාගෙන ඒකට උදාහරණ පාඩම් කරගන්න. හැබැයි පුතේ එහි යෙදෙන අර්ථ පැහැදිලිව තියෙන්න ඕන. තද්දිත ප්‍රත්‍ය යෙදෙන අර්ථ පැහැදිලිව තියෙන්න ඕන. එතකොට අද අපි තද්දිත කියන කොටස ඉවර කරනවා. ලබන සතියේ අපි කෘදන්ත නාම කියන කොටස ආරම්භ කරනවා. එසේනම් අපි ලබන සතියේ කෘදන්ත පද සමග යලි හමු වෙමු. ඔබ සියලු දෙනාටම නැවත වතාවක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ